අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය එළවලු ගිනි ගණන් කනවා වෙනුවට කෑම ලෙව කන ජනතාව යලිත් රට පුරා කිරිපිටි පොලිම් අඩු මිලට දෙන්න බඩු නැති සතොස ශ්‍රීලාංකික කායික රෝග විශේෂඥ වෛද්‍ය පියුමිකා ද සිල්වා ඇමරිකාවේදී සම්මානයට දේශීය පුවත්පතයි මුලින්ම අවධානය කාලයක් කිරිපිටි පොලිමක් තිබුණා ආයේ වෙළඳපොළට කිරිපිටි ටික ටික ආවා කිරිපිටි සමාගමයිතිකාරයන් Taman කැමති විදිහට මිල ඉහළ දානවා දැන් ආයෙත් කිරිපිටි පොලිමක් ඇවිත් මේ උත්සව සමයේ භාණ්ඩ මිල පාලනය කරන්න සතොසෙන් සහන මිලට පාරිභෝගික භාණ්ඩ දෙනවා කියලා බන්දුල ගුණවර්ධන තුමා කිව්වා. සතොසට ගියාමත් බඩු නැහැ කියලයි පාරිභෝගිකයින් කියන්නේ. එළවලු මිල මස් මාළු මිල ගණනටම ගිහිල්ලා. ඒ නිසා අද එළවලු කෑම එකක් මාළු සහ කුකුල් මස් කෑම එකක ගානටම ඇවිත් දරන්න බැරි මිල ගැන ජනතාව කියන කතාව මේ. සාමාන්‍යයෙන් බොහෝ එළවලු කිලෝ එකක් තිබුණේ රුපියල් 200ට අද 100 ඒ ගානට ගිහිල්ලා. විරිස්නම් ගණන් 800 ඕල් සේලෝ 800 විකුණන්නේ 250 60යිනේ ගිරන්නේ දැන් 250ක් 200යි ගිරන්නේ. අලි මිරිස් 600යි බොන්ති 400යි ලේස් 400යි ලුණු කොළ 400යි අද වම්බට 400යි. ආතරක් කැදලා ගණන් තියෙන ආතරක් කිව්වොත් බුක් ගාලා යනවා. අඩුවට මොකුත් නැහැ. අඩුවට තියෙන පොල් එලි විතරයි. 400 500 යන්නේ ඔක්කොම. होलसेल अच्छी पना वगे रिटेल ओकोम अच्छी असूवाई दिन सती रुपये हेत पण बारट वेडिकेन कुकुल मस्किल वेडियन अत आये किरीपिटी पोलिम दिन उदय मोनोदिंग යාලට ඡන්දෙ දුන්නාට අපිට හෙන ගහන්න ඕන. ඇයි මේ බෝලිං වල තපින්නේ මේ පිටිපැකට් එකක් ගන්නද? අඳුල මාත්‍යා නම් කියන ඕන්තරම් තියනයි කිය. ආ බාලන. 500 කන්න පුළුවන් කිව්වනේ. පාසෙම. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සතොස්ස ශාකාවන්හි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 50ක මිල අඩු කළාට ජනතාව නම් කිව්වේ කනවතියා හිතා ගන්නවත් බැහැ කියලයි. ඔක්කොම බොරුවනේ වැඩක් නැහැ කතා කරේ වචන වැඩක් නැහැ කතා කරා. සීනි කිලෝ 2යි පරිප්පු කිලෝ 2යි අනිත් එක්කම 2යි 2යි හාල් විතරයි කිලෝ 5. පඩුවක 50ක් තියෙන්න බෑ ඇතුළේ ඉතින් මේ අඩු කරන්නේ මේ ෂෝකේස් ඔක්කොම ඉස්සෙලා තින්නේ. වැඩක් නැහැ ඉතින් දැන් පාස්පෝර්ට් එක දීලා යන්න තමයි තින්නේ රට වැඩක් නැහැ කියලා. අඩු කරනක තාම අඩු නැහනේ. මම හිතන්නේ එමෙතුමා එයාගේ අර හිතවතුන්ට විතරක් දෙන්න ඉතත් තියලා ඇති මං හිතන්නේ. 2500 කින් මාසයකට ගන්න පුළුවන් කියපෝ මහත්යෙක් නේ එයා. 100ට අඩුයි කියලා නේ කිව්වේ මේක 105යි නේ. හා අඩුද? ළමකෙනු මට බෝල් කරපුවා මට කිව්වේ වැඩ කියන්නේ නැත්නම් මෙන්න අපි ලොක්කින්දල මෙතන මං
රටේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සියවතාවකට වඩා රජය දැනුවත් කිරීමට තම පක්ෂය කටයුතු කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම වඩාත් සුදුසු බවයි. රටේ ජනතාවට දෙවි දුෂ්කරතාවයන් වලට පත් වෙලා තියෙන ඔබතුමාලා තමයි ප්‍රමුඛතම හවුල්කාර පක්ෂය. ඔබතුමාලා රජයේ පිළිවෙලට මේ ප්‍රශ්න දැනුවත් කිරීමක් කරනවද නැත්ද දැනුවත් මේ තිබෙන සියලු තත්ත්වයන් පිළිබඳව අපි එක සැරයක් නෙමෙයි සිය සැරේ දැනුවත් කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා ලියුම් ලියලා තියෙනවා පවතින ඔය හැම ප්‍රශ්නයක්ම ඉතාම තදින් රජයේ සමග මේව කතා කරලා තිබෙනවා සෑම වෙලාවෙම නමුත් ප්‍රසිද්ධිය එහෙම දෙයක් වෙන්නේ නැහැ නේද සාමාන්‍යයෙන් ඒ ප්‍රසිද්ධිය අපිට ඕන නැහැනේ මේ ඒවා විරුද්ධ පක්ෂය නම් ප්‍රසිද්ධිය ගන්නවා නමුත් අපි කරන්නේ ප්‍රසිද්ධිය අපිට අවශ්‍ය වෙන්නේ නැහැනේ අපි ආණ්ඩුවේ පාර්ශවයක් විදිහට සෑම කෙනෙක්ම දන්නවා අපි ලියුම් ලියලා තියෙනවා മന്ത്രി කණ්ඩායම එකට එකතු चीन जपान उदाणुकूल पत्लाटे लाभ नोलभ आयतन कोमद प्रतिगत कारण करे कारण गणव ඇමති මණ්ඩලය වත් දන්නේ නැහැ කියපු යෝගදනවි එලින්චි ගිවිසුම දැන් හැමෝම දන්නවා. තාමත් හෙලිදරව් වුණේ නැති එක් කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ ගිවිසුමට අදාළ ලංකාවේ සමාගමේ අයිතිකාරයින් කවුද කියන එක. මේ සමාගමත් අයිති ලංකාවේ සමහර මැති ඇමතිවරුන්ගේ පුත්‍රයින්ටද. මේ ගිවිසුම අපේ මහ පොළව තුල පරාජය කරන්න පුළුවන් බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහනේ කැදවුම් කරු රංජන් ජයලාල් පවසනවා. ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ කුමාර් දිසානායක සහෝදරයා බරපතල හෙළිදරව්වක් කළා පාර්ලිමේන්තුවේ ඇතුලේ. අපි දැක්ක පාර්ලිමේන්තුවේ මැති ඇමතුළු කීක් සද්දයක් නෑ මුන් කියන්න නැතුව අහගෙන ඉන්නවා. ආණ්ඩුව එක පැත්තකින් ලැජ්ජ වෙන්න ඕන. මේක ආණ්ඩුව හරිනම් ඉල්ලස් වෙන්න ඕන. ආණ්ඩුව හරිනම් අපිට ගෙදර යන්න ඕන. රට කොයිතරම් අනාරක්ෂිත භාවයකට ඇදලා තියෙනවද කියලා අපිට එකින් ඔප්පු වෙනවා. පාසලකට ළමෙක් අක්‍රමවත් විදිහට දාගන්න ඕන වුණාම දෙමාපියෝ ජාතික පාසල අවට තියෙන ගෙදරක කුලියට අරගෙන ලියාපදිංචි වෙනවා. මෙයට වගකීතුයයි කියා ගන්න ආණ්ඩුවක්. රටට බලපාන මා බරපතල කිවිසුමක් අත්සන් කර තියෙන ආකාරයකට. මේවා ආණ්ඩුව දින පස්සේ අපි ඉස්සරහ තිබෙනවා. දැන් ආණ්ඩුවට කියනවා මේ ඇමරිකාවේ ඔරෙන්ජ් වීඩියේ ලියාපදිංචි කරපු ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් LLC කියන සමාගම කාගේද කියලා රටට කියන්න අපට බරපතල සැකයක් තිබෙනවා. මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබලම ඇමතිවරු සහ ඔවුන්ගේ පුතු බාප්පලා මහප්පලා ඒ අයගේ නමින්ද මේ ටෙන්ඩර් එක ගත්තේ මේ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම ඒ අයගේද කියලා. ඊළඟ හෙළිදරව්ව ජවිපේ නායකයාට කරන්න ඉඳ නොදී නම්බු පිටින් ආණ්ඩුවට අපි කියන කරුණා කළා මේ සමාගම කාට අයිති සමාගමක්ද කියලා කියන්න. මෙරටේ ජනයා සමග එකතු වෙලා මේ ගිවිසුම අවලංගු කරගන්න තෙක් ඉල්ලාස් කරගන්න අපි අපේ පැත්තේ ක්‍රියාමාර්ග අපි තෝරනවා. හෙට දවස තුල මහා පාරදී හරි ජන බලය මහාමකට ගෙනල්ලා හරි ඒක අකුලන්න අපි කටයුතු කරනවා. පොහොර ගැටලුවට තවමත් විසඳුම් ලැබී නැති බව ගොවීන් දිගින් දිගටම පවසනවා. මේ අතර සමහර ගොවීන් කාබනික පොහොර යොදා සිය වගාවන් පවත්වාගෙන යනවා. රජය ලබා දුන් දියර පොහොර පුපුරා යාම්ද ඒ අතර දිනපතා වාර්තා වනවා. ප්‍රමිතියක් නැතිව හිතුමතේ කාබනික දියර පොහොර නිෂ්පාදනයේ නිසා අද මේ විනාශය සිදු වෙතැයි මහාචාර්ය බුද්ධිමාර මේ මහතා පවසනවා. පොහොර ලේකම් කාර්යාලය මීට වගකිව යුතු බවයි ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ. අවශ්‍ය ක්‍රමිනාශක සහ පොහොර නොමැතිව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවිතැන් කටයුතු තවදුරටත් අඩාල වී තිබෙනවා. ගොවීන් දිගින් දිගටම මැසිවිලි නගන්නේ සිය ගැටළු වලට තවමත් නිසි විසඳුමක් ලැබී නැති බවටයි. රසායනික පොහොර ආනයනයට අවසර දුන්නද තවමත් Tamanට අවශ්‍ය පොහොර ලැබී නැති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මෙවන් පසුබිමකයි රජය ලබා දුන් දියර පොහොර කෑන් පුපුරා යන්නේ.
විශේෂයෙන්ම කාබනික දියර පොහොර පාවිච්චි කිරීමේදී නිෂ්පාදනය කිරීමේදී විශේෂයෙන්ම ඒ සඳහා යොදා ගන්නා හෝ ඒකට දායක වන්නා වූ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය දිගින් දිගටම සිදුවීම නිසා ඇතිවෙනා වූ තත්ත්වයක් තමයි අද අපිට දකින්නට ලැබෙන්නේ නිසි ආකාරයෙන් නිසි ප්‍රමිතීන්ට අනුව මේ කාබනික දියර කාබනික පොහොර නිෂ්පාදනය කරා නම් මෙවැනි තත්ත්වයකට පත්වීමට කිසිසේත්ම ඉඩ කඩක් නැහැ මේකේ නයිට්‍රජන් වැඩි හින්දවත් මේ පොහොර ක්‍රියාශීලීභාවයකින් යුත් හින්දවත් කියන එක නෙවී මෙහි තිබෙන පදනම එය නිසි ප්‍රමිතීකින් යුතුව නිෂ්පාදනය කරේ නැහැ කියන එක තමයි මෙහිදී වැදගත් වෙන්නේ ජාතික පොහොර ලේකම් කාර්යාලයටත් මෙහිදී කිසි ආකාරයකට මෙම කටයුත්තෙන් කරදරීමක් කරන්නට සිදුවන්නේ නැහැ මොකද ඔවුන්ගේ අනුමැතිය ලබාගෙන තමයි ඔවුන්ගේ ලියාපදිංචි වීම තුලින් තමයි මේ අදාළ නිෂ්පාදක මහත්ම මහත්මීන් ඔය නිෂ්පාදකවරු මේ කාබනික දියර පොහොර ගොවි මහත්ම මහත්මීන් ලබා දෙන්නේ මේ මාළු අපද්‍රව්‍ය හෝ මාළුන්ගේ කොටස් භාවිතා කරගෙන යොදා ගන්නා හෝ නිෂ්පාදනය කරන්නා වූ කාබනික දියර පොහොරවල සාමාන්‍ය නයිට්‍රජන් ප්‍රසතිය අනිත්‍ය වටරා වැඩි මෙන්න මෙහිදී නිසියාකාරයෙන් ප්‍රමිතියකින් යුතුව මේ නිෂ්පාදනය සිදු වූවා නම් ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේ යම් කිසි තුලිත මට්ටමකට පැමිණලා මේ ආකාරයට මේ නිෂ්පාදනය කරගන්නට තිබ්බා විද්‍යාත්මක පදනමකින් තොරව මේ කාරණය කිරීමේදී සිදුවෙච්ච අනිසි ප්‍රතිඵලයක් හැටියට තමයි මම මේ දේ දකින්නේ කෙසේ වෙතත් සමහර ප්‍රදේශවල ගොවීන් කාබනික පොහොර වගාවට යොමු වී සිටිනවා එලෙස කාබනික පොහොර යොදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියකු කුඹුරු අක්කර 4ක් වගා කර තිබෙනවා 100%ක්ම කාබනික පොහොර යොදා මෙම වගාව පවත්වාගෙන යන බවයි ඔහු පවසන්නේ කාබනික පොහොර භාවිතයෙන් ගොවියා ඉවත් වෙන මොහොතක අපි ආදර්ශනයක් වශයෙන් බලාපොරොත්තු වෙනවා ගොවියම හිටවන අමාරු කාර්යයක් අධික වියදමක් කරනවා නමුත් ඒ කටයුත්තට අපි අත ගහලා තියෙනවා ඒ හේතුව වෙලා තියෙන්නේ කාබනික පොහොරට යෙදවීමෙන් පස්සේ වල් මර්ධනයක් අවශ්‍ය වෙන්නේ අපිට මේකේ හිටවල මේ ආදර්ශය ලබා දෙන්න බලාපොරොත්තු රටට මේක හොඳයිද නරකයිද කියලා හැමෝටම බලා ගන්න පුළුවන් මේ අතර විෂ බීජ නාශකයක් ලෙස භාවිත කරන කහ සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා කහ ආනයනය තහනම් කරන්න පෙර කිලෝවක් පැවතුනේ රුපියල් 350ක් වැනි මුදලකටයි නමුත් පසුව කහ කිලෝවක මිල ඉතා විශාල ලෙස ඉහළ ගියා මිල ඉහළයාමත් සමග කහ හිඟයක්ද රට තුල පැවතුනා නමුත් මේ වන විට යලිත් කහ මිල අඩු වී ඇති බවයි වාර්තා වන්නේ පිටරටින් කහ ආනයනය නතර කර මෙරට ගොවින් කහ නිෂ්පාදනය සඳහා යොමු කර ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය මේ වන විට මල්පල ගැන්වී ඇති බවයි ගොවින් පවසන්නේ කලින් ගිය රුපියල් 700යි 800යි කහ දැන් අනුරාධපුරේ ඕන තරම් ගන්න පුළුවන් රුපියල් 300 ගානේ කහ ඉස්සල්ලා කහ කිලෝ එකක් ගියේ 6700ට දැන් පාරිභෝගික ජනතාවට ගන්න පුළුවන් රුපියල් 300කට වගේ අනුරාධපුරේ මෙරට තානාපති වරුන් සහ මහකොමසාරිස් වරුන් සඳහා සංවිධානය කළ නත්තල් සුවඳ හමුව කොළඹදී පැවැතුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට තානාපති වරුන් සහ මහකොමසාරිස් වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුවඳ හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ රාත්‍රියේදී පැවැතුණා. ඒ කොළඹ ශැංග්‍රීලා හෝටලේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම සුහද හමුවට විශේෂ ආරාධිතයින් ලෙස එක් වුණා. එළමෙන නත්තල් උත්සවයට සමගාමීව මෙම සුහද හමුව සංවිධානය කර තිබුණා. ඊට එක් වූ තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු තානාපති සේවයේ නිරත උසස් නිලධාරීන් සහ රාජනවන සංවිධාන නියෝජිතයින් සමග අග්‍රාමාත්‍යවරයා මෙහිදී සුහද කතාබහක නිරත වුණා. මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ද එක්ව සිටියා. अमेरिका एक्सत् जनपदे कियन्ने लोके कुमन रटकिन आवत् दक्षिणेट इडदेन गरु करन रटक् एनिसाम अमेरिका एक्सत् जनपदे लोके विविध रटवलिन पेमिनेन दक्षिण गेतो तन्ना अपे रटे तरुण वैद्यवरियक् अमेरिका एक्सत् जनपदेदी विशेष गौरव सम्मानयट पात्र वुना अय कायिक रोग विशेषज्ञ वैद्य पीमिका द सिल्वा පියුමිකාද සිල්වා කායික රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ රප්කර්ස් විශ්වවිද්‍යාල රෝහලේයි. වසර 7ක පමණ කාලයක සිට ඇය එහි සේවය කරනවා. විශේෂයෙන් ගෙවුණු කොවිඩ් වකවානුව තුළ විශේෂඥ වෛද්‍ය පියුමිකාද සිල්වාගෙන් ඉටු වූයේ අති විශේෂ කාර්යභාරයක්. කොවිඩ් වැළඳුණු රෝගීන්ට ප්‍රතිකාර කරනවාට අමතරව ඔවුන්ට ආදරය කරුණාව ලබා දෙමින් රැක බලාගත්තේ අපේ ශ්‍රී ලාංකීය බව අපූර්වට විදහා දක්වමින් මේ නිසා අමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාගේ විශේෂ ඇගයීමට ඇය ඊයේ ලක් වුණා. විශේෂඥ වෛද්‍ය පියුමිකාද සිල්වාගේ සේවය අගය කරමින් කතා කළ නිව් ජර්සි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පැවසුවේ කොවිඩ් වසංගතය අවසන් වී නැති බවයි. එහෙත් ඒ අවසන් වනතෙක් ඔබව ඇගයීම පමා කළ නොහැකි.
ගෙවුණු මාස දෙකක කාලය තුල ඉටු කළ සේවය අගය කළ යුතුයම බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා. විශේෂඥ වෛද්‍ය පියුමිකාද සිල්වාගේ සේවය අගය කරමින් ඇයට එහිදී විශේෂ සම්මානයක් පිරිනැමුණා. ඇය කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. විශේෂඥ වෛද්‍ය පියුමිකාද සිල්වාගේ මව සහ පියාද මෙරට කීර්තිමත් වෛද්‍යවරුන් ලෙස සේවය කරනවා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.